ලස්සන කියන දේ පැහැපත් බව කියන දේ දවසින් උදා කරගන්න බැරි දෙයක්. මේකට ලස්සන ගමන් මාර්ගයක් තියෙනවා යන්න. ඒ ගමන් මාර්ගය හැමදාම ලස්සනව සුන්දරව ඔබව රැගෙන යන කෙනෙක් එක්ක අද දවසේදී තෝවි නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඉතින් මේ කතා බහට අද දවසේදීත් එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය ෂෙහානා පෙරේරා අපිත් එක්ක අද දවසේ කතා බහට. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම තමයි දැන් තෝවි නිෂ්පාදන පෙළත් එක්ක බොහෝ සෙයින් තරුණ ප්‍රජාව එකතු වෙලා ඉන්නවා. තරුණ රංගන ශිල්පිනියන් එකතු වෙලා ඉන්නවා, තරුණ රූපලාවන්‍ය ශිල්පිනියන්, ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියන්, එහෙමත් නැත්නම් නිරූපණ ශාස්ත්‍රයට අලුතෙන් ඇවිල්ලා ඉන්න අය මේ ගොඩක් දෙනෙක් දැන් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අයත් එක්ක අත්දැකීම් බෙදා හදා ගන්න අයත් එකතු වෙලා ඉන්නවා රංගන ශිල්පිනිය සඳනි පතිරණගේ. අයිබෝන් ඔබට. අයිබෝන්. හොඳයි. ඉතින් අද දවසේදීත් කතා බහ ආරම්භ කරන්නට සූදානම් ෂෙහාන. අපි ප්‍රශ්න වලින්ම වැඩේ පටන් ගමු. මොකද ගොඩාක් අද දවසේ ගැටලු යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන පෙළත් එක්ක බොහෝ සෙයින් බොහෝ පිරිස එකතු වෙලා ඉන්නවා. ෂෙහාන, අපි හිරුණි අත්තනායක ගල්කිසින්දන් එවන ගැටලුවකට ඉස්සෙල්ලාම යොමු වෙනවා. සුදු වීම, එහෙමත් නැත්නම් පැහැපත් වීම ලෙස සමහර රූපලාවන්‍ය ශිල්පීන් හඳුන්වන්නේ, එනම් මේ දෙකම එකක් ලෙසිනි. එය නිවැරදිද? ඕවි භාවිතයෙන් ලැබෙන්නේ සුදු වෙන එකද පැහැපත් වෙන එකද? හැමදාම අහන ප්‍රශ්නය. ඔව්, සුදු වීමයි පැහැපත් වීමයි කියලා කියන්නේ දෙකක්. කවර රූපලාවන්‍ය ශිල්පියෙක් එකක් බහම කිව්වා නම් දෙකම එකයි කියලා එක ලොකු ප්‍රෝඩාවක්. ඒ දෙක දෙකක්. ඒකට හේතුව තමයි පැහැපත් වීම කියලා කියන්නේ ස්කින් ටෝන් එක ටෝන් කරලා දෙන එක. සුදු වීම කියලා කියන්නේ තමුන්ගේ නැති ස්කින් එකට වෙනත්ම ස්කින් එකක් එකතු කරන්න හදන එක. හරියට අර අපි අපේ හැමත උඩින් වෙනම දෙයක් බද්ධ කරගෙන ප්ලාස්ටික් සර්ජරිස් කරනවා කියලා කියන්නේ අන්න ඒ වගේ බද්ධ කරන්න යෑමක් තමයි මේ සුදු වීම කියලා කියන්නේ. අන්න ඒක නිසා ඒ දෙක දෙකක්. ඒ වගේම තමයි කොඩ්රෝස් එකෙන් කවමදාවත් සුදු වෙන්නේ නැහැ. සුදු වෙන්න ඔබට ආසාවක් තියෙනවා නම් කොඩ්රෝස් එක බොන්න එපා. මොකද අපි වස විස වලින් පුරයි. ඒක නිසා අපි සුදු වෙන දේවල් කවදාවත් ඔබේ ජීවිතයට දීලා ඔබේ ජීවිතේ විනාශයට පත් කරන්නේ අපේ කොඩ්රෝසක ඔබ බොහොම සුන්දර පැහැපත් මාර්ගයකට ගෙනියනවා කියන එක මම ඔබව කියනවා. හොඳයි. ඉතින් ඉතමත් පුළුල්ලු අවබෝධයක් ඔබට තියෙනවා. ඒ නිසා තමයි ඔබ නිවැරදිව මේ විදිහේ ගැටලු යොමු කරන්නේ. අපි සඳනිගෙන් ගැටලුවකට යමු. සඳනි, අකිලා මහරගමින් කියනවා එක එක නිලියන් කියනවා එක එක ಜಾති බොන්න කියලා. එයා ලස්සන, එයාලා ලස්සන උනේ ඒ වගේන් කියලා. මොකක් තෝරා ගන්නද කියලා අපිට තේරෙන්නේ. ඇයි ඇත්තටම ඔයා කියන්නේ ඔවි කොඩ්රොස් ගන්න කියලා? මෙහෙම දැන් ඉතින් අපිටත් බලන්න ඇති නේද? ඇත් කියනවා එහෙමයි කියලා. මෙහෙම ඉතින් හැමෝටම ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් තමන් විශ්වාස කරන දෙයක් තියෙනවානේ. ඉතින් මගේ විශ්වාස වෙනවා මම භාවිතා කරන සහ මගේ එකම ඔගොල්ලෝ දෙන තින උපදෙස සහ මම භාවිතා කරන දෙයක් ඉතින් මගේ විශ්වාස තියෙන්නේ ඔවිත් එක්ක. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් සමහර අය තව තව දේවල් කියනවා. ඉතින් තමන් දැනගන්න තමන්ට ගැළපෙන දේ මොකද සහ නිවැරදි පෝෂණයක් හරි පෝෂණයක් ලැබෙන්නේ මොකෙන්ද කියලා අන්න ඒ ඔස්සේ යන්න. ඉතින් ඕක තමයි දෙන්න තියෙන උපදෙස. ඉතින් ඕවි කොඩ්රොස් ගැන මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම දෙයක්. ඉතින් අක්ක දන්න එක හොඳටම. මොකද මොන හරි පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් මම අක්කගෙන් තමයි අක්ක මෙන්න මෙහෙම දයක් කරා මම මොකද දැන් කරන්නේ කියලා. ඊපස්සේ අක්ක තමයි මට වැනෂින් ක්‍රීම් එක, එතකොට ලෙමන් ඩේ ක්‍රීම් එක සහ ලෙමන් ෆේස් වොෂ් එක මට නිර්දේශ කරේ අක්ක මගේ හැම අනුව බලලා. ඉතින් ඕක තමයි මට දෙන්න තියෙන උපදෙස. තමන් තේරුම් ගන්න ඕනේ තමන්ට ගැළපෙන්නේ මොකද සහ හරි පෝෂණය ලැබෙන්නේ මොකෙන්ද කියන්නේ. ෂෙහාන, ඇයට උපදෙස් දුන්නනේ බලන් ඉන්න අයටත් ඒ වගේ උපදෙසක් දෙන්න ඔබ හැමදාම වගේ. ඔව්, මෙහෙමයි. ඉක්මන් ගමන් හරිම කෙටි. අපි බොහොම සීරුවෙන් පරිස්සමෙන් යනවා නම් අර කිව්වොත් අපි කිව්වොත් දැනගෙන ගියොත් කතර ගම නොදැන ගියොත් අතර මග කියලා කියන වගේ හරි ද අවබෝධයෙන් යන සඳල කිව්ව කතාව හරියට හරි දැන් ටීචර් කෙනෙක්නේ හරි ලොකෝ කතා කියන දැන් ඒක නිසා මේක සහතික ඇත්ත. හරියට අපි දේවල් දැනගත්තහම තමයි හරි ගමනක යන්න පුළුවන්. ඒක නිසා නිවැරදි නිෂ්පාදනය තෝරගැනීමේ අයිතිය තියෙන්නේ ඔබයි. කියනවා කතරව තමයි මේ හුඟක් අය ඇවිල්ලා. ඒත් ඔබගේ හදවතට අවංකවම තේරෙනවා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. ඒ එතනින් එහාට තව සාක්ෂි ඕන නැහැ. මේ හෘද සාක්ෂි කියන එක හරි වටිනවා. ඒක මොන රැහැනකින්වත් බඳින්න බැරි දෙයක් හෘද සාක්ෂිය කියන එක. ඒක නිසා ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබ හිතන්නේ හරි මොකද්ද කවුද ඇත්ත කියන්නේ කියලා ඔබ තෝරගන්න නිෂ්පාදනය හරි නිෂ්පාදනය මොකද්ද කියලා. මොකද අපි කියනවා කොඩ්රෝස් එක තමයි හරිම නිෂ්පාදනය කියන්නේ. මං හිතන්නේ බොහෝ සෙයින් මේ එන ගැටලු දිහා බැලුවම ෂෙහාන හිතනවා ඔවුන්ට ලොකු අවබෝධයක් තියෙනවා කියලා. මොකද ඔවුන් හැමදාම ගැටලු ඉදිරිපත් කරනකොට ඉතාමත් සුවිශේෂී විදිහට හොඳට අහලා බලලා ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් අරගෙන තමයි මේ ගැටලු ඔවුන් සඳහන් කරලා එවන්නේ. ඒ වගේ ගැටලුවක් තමයි හේෂානි නාවලින්දන් කියන්නේ.
එක්තරා රූපලාවන්‍ය ශිල්පිනියක් කියනවා සුදු වෙන්න ඒ අයගේ සුදු වෙන කැප්සූල් එක ගන්න කියලා. හැබැයි සුදු වුණත් වැඩක් නැහැලු සම වියලි නම් ඒක නිසා ඒ අයගේ ක්‍රීම් එකක් ගන්නලු. මොකද්ද ශහාන මේකට දෙන උත්තරේ? සඳලිගෙන් මම ප්‍රශ්නයක් අහන්න. සඳලි කොඩ්රෝස් එක පාවිච්චි කරන්නේ අපේ පැහැපත් වීම ඉදිරියද සඳලිට හම්බුනේ? නැත්තර මම හැම වෙලෙම කියන දේ මම කොඩ්රෝස් එක භාවිත කරේ පැහැපත් වෙන නෙවෙයි. ඇත්තට මට තිබුණේ මගේ හිසකේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් මම ගත්ත හිසකේ වර්ධනය කරගන්න. මොකද ඕවි කොඩ්රෝස් ගත්ත ගොඩක් අය මට කිව්වේ මේක 3-in-1 හැමතෙ විතරක් නෙවෙයි. නියපොතු හිසකේ මේ හැමදේටම ගොඩක් හොඳ දෙයක් කියලා. ඉතින් ඒ කාරණාවත මට ඇත්තටම පැහැපත් වෙන්නවා සිදු වෙන්නවා කිසිම උමනාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මොකද මට තියෙන්නේ පොඩක් මොකද කර කියන්නේ සුදු කියන්නේ පැහැපත් සහ සුදු කියන දෙයක් නෙවෙයි මට තියෙන්නේ. මගේ හැම දුඹුරු පැහැයට හුරුයි. නමුත් පැහැපත්. ඉතින් ඒක තමයි මට ගොඩක් වටින්නේ. ඉතින් මට පැහැපත් වීමවත් සුදු වීමවත් මගේ ඔළුවේ කොතනකවත් තිබ්බේ නැහැ. මට තිබුණේ එකම දේ මට මගේ කොණ්ඩේ. මගේ කොණ්ඩේ මම එක්තරා ටෙලි නාට්‍යයක් සඳහා මම පොඩි වෙනසක් කරා. ඉතින් ඒක ගොඩක් මගේ කොණ්ඩේ ඩැමේජ් වුණා. ඉතින් ඕවි කොඩ්රෝස් එක මම ඒකට ගත්තේ. නමුත් කොණ්ඩේ ලස්සනට වැවෙන ගමන්ම මගේ නියපොතු සහ මගේ හැම සහ මගේ අර තිබුණ අර ඩැමේජ් වෙන්න පොඩ්ඩක් නැත්තම් ඩැමේජ් වෙන්න පුළුවන් හැමක් මට තිබ්බේ. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම මට පිළිතුරු හම්බුනේ ඔවි කොඩ්රෝස් එකේ. හරි. ඒ පිළිතුරත් එක්ක අහව ප්‍රශ්නෙට මම පිළිතුරු දෙන්නම්. ඔකට තමයි කියලා කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා ඉවර වෙලා. ඔය කියන්නේ බියුටිෂන් මම හිතන්නේ පුහුල් හොරෙක් එකයි ඔය කරෙන් දැනලා තියෙන්නේ. දැන් තමුන් පාවිච්චි කරන තමුන් දුන්නු නිෂ්පාදනයක් අපි කියන්නේ සප්ලිමන්ට් එකක්. ෆුඩ් සප්ලිමන්ට්ස් කියලා අපි හඳුන්වන්නේ. ඒ සප්ලිමන්ට් එකේ තියෙන ඕනේ මෝෂ වෙන්න ඕනේ ස්කින් එක, පැහැපත් වෙන්න ඕනේ ස්කින් එක, රින්කල්ස් යන්න ඕනේ, වියලි ගතිය අඩු වෙන්න ඕනේ, ඒ වගේම හෙයා ෆෝලින්ස් අතර වෙන්න ඕනේ, හෙයා ග්‍රෝත් වෙන්න ඕනේ, නේල්ස් ගත්තොත් මේවා ස්ට්‍රෝන් නේල්ස් වෙන්න ඕනේ, නිකන් කැඩලා යන්න බෑ, දුර්වර්ණ වෙන්න බෑ. ඒ වගේම තමයි අපි නිරෝගී ශරීරයක් අපිට ලැබෙන්න ඕනේ අතුලාන්තෙන්. ඒක තමයි සප්ලිමන්ට් එකකින් සුචිතයි. ඒකට මේ මිනිස්සු වියදම් කළා සප්ලිමන්ට් එකක් ගන්න මේකනේ. මේක මේ හේතුව නිසානේ. නැතුව මේ නිකන් සල්ලි තියෙනවට අපි අතපය සල්ලි තියෙනවට විසි කරන්නේ නැහැ නේ කිසිම කෙනෙක්. අර ඒ වගේ ඒකේ ඒ අයිති විය යුතු දේවල් තියෙනවා. හැබැයි මේ කියන්නේ බියුටිෂන් කියන එකෙන් සුදු වෙලා විතරයි තියෙන්නේ. ඒක නිසා හැම රැලි වෙලා ඇති, හැම වේලිලා ඇති. ඉතින් ඒක නිසා එයාලා තව සීරම් එකක් හරි තව ක්‍රීම් එකක් හරි හඳුන්වලා දෙනවා. ඔයාලා දැන් අපේ සුදු වෙන එක බිව්වනේ. ඔන්න දැන් ඔයාලගේ හැමට වෙන්න ඕන ඔක්කොම දේවල් ටික වෙලා ඉවරයි සුදු වෙන එකක් එක්කම. දැන් සීරම් එක ගාලා හැමට මෝෂ් එක එකතු කරගන්න, රින්කල්ස් ටික තව ටික දවසක් යනකොට ඔයගොල්ලන්ට කතා කරලා කියයි දැන් අපේ සුදු වෙන එක ඔයාලා බිව්වනේ. දැන් ඔයාලගේ පිම්පල්ස් නේද හරියට මෙන්න අපි පිම්පල්ස් වලටත් එකක් ගෙනවා. දැන් මේකත් ගන්න එක පරිස්සම් වෙන්න. මොකද ඒක තමයි කියලා කියන මං කිව්වේ මේ පුහුල් හොරක් හරෙන් දැනේ කියලා. ඉතින් ඒ වගේ පොලිමඩ පුහුල් හොරු ටික දැන් පේනවා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවා මොනවාද හරි නිෂ්පාදනය, හරි දේ මොකද්ද කියලා. ඒක තෝරගන්න මං හිතන්නේ එතකොට වරදින එකක් නෑ. ඔය කවුරු කොහොම කිව්වත් අන්න එතන අර තමුන් කියන කතා කරන දේ තුල තියෙන වැරද්ද තමුන්ට පෙන්නලා තියෙන නිසා තමයි තවත් දෙයක් නිෂ්පාදනය කරලා දෙනවා. අපි එහෙම දෙයක් කරන්න ඕනේ නෑ. මොකද අපේ නිෂ්පාදනයේ සප්ලිමන්ට් එකක් කියන නිෂ්පාදනයේ ਸਰව ප්‍රකාරයෙන් අපේ තියෙන ඒක සඳලි සහතික වුණා. ඒ වගේම මමත් ඒ ගැන සහතික වෙනවා. මේකෙම ෆෙයානස් එක ඒ වගේම තමයි. අනිකුත් තියෙන සියලුම ඔය බ්ලීචින් ක්‍රීම් ගාලා, එහෙම නැත්නම් අපි කියමුකෝ වයිටන් ඉන්ජෙක්ෂන් ගාලා, එහෙම නැත්නම් වයිටන් වෙන්න මොන හරි බෙහෙතක් බීලා දෙනවා කියලා, ඒවවල තියෙන සදරන් නවත්තන්න හැකියාවක් තියෙනවා. ඒ අපේ පොඩ්රෝස් එකට විතරයි. හොඳයි. ඉතින් ඉතාමත් වැදගත් වූ කතාබහක අපි ඉන්නේ. ගොඩක් දෙනෙක්ට දැන් ඇති වෙනවා ඇති ප්‍රශ්න, එහෙම නැත්නම් ගැටලු. නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ, නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබ, බොහෝ සෙයින් දැන් කල්පනා කරනවා ඇති මටත් තියෙනවා පුංචි ගැටලුවක් අහන්න ඕනේ මේක කියලා. ඉතින් ඔබට පුළුවන් 0716856586 කියන දුරකථන මාර්ගය ඔස්සේ, වගේම 0716856786 කියන දුරකථන මාර්ගය ඔස්සේ කතාබහ කරන්නට, ඒ වගේම ෆෙරසස් රෙමඩිස් පුද්ගලික සමාගම පිරිවෙන පාර පානතුරකින් ලිපිනයට ඔබට ලියන්න පුළුවන්. ගැටළු යොමු කරන්නට පුළුවන් FB මාර්ගයෙන්, එහෙම නැත්නම් WhatsApp මාර්ගයෙන්, YouTube එකේ තියෙන මේ වැඩසටහන් බලන්න පුළුවන්. හැමදේම ඔබට කරන්නට ඉඩ ප්‍රස්තාව තියෙනවා. මට විනාඩියක් දෙන්නකෝ. මෙතනදී දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නක් ඉදිරිපත් වුණාගේ මටත් පොඩි ප්‍රශ්නයක්. මම කැමති ශිහානකගේ මම ශිහානකේ මට ඉස්කෝලේ අම්ම කෙනෙක් හම්බුණා. මට කිව්වා එයා පොඩක් පැහැෙන් අඩු කෙනෙක්. මට ඇවිල්ලා කිව්වා මෙහෙමයි ටීචර්, මගේ දැන් එයා අපි ප්‍රෝග්‍රෑම්ස් බලනවා, ඒ හින්දා මගෙත් එක්ක කතා කරේ. මට ගොඩක් අපල තියෙනවා කිව්වා. එයාට ගොඩක් අපල තියෙන හින්දා ඒ කට්ටිය කිව්වා මේ එයා කළු වෙන්නේ ඒ හින්දා කියලා. එයා ලස්සන හිටපු කෙනෙක්. ඇත්තට මම ඒ අම්මගේ අර බබාලට අපි ගේන කෙනේ ෆැමිලි ෆොටෝස්. ඉතින් මම මේ ෆොටෝ එකකින් දැක්කේ අම්මා ඇත්තටම ඉස්සර ලස්සන කෙනෙක්.
ඉතින් අර හඳහන්යෙන් බලපු කෙනා කිව්වරු අපල හිඳ තමයි කළු වෙන්නේ කියලා. ඉතින් දැන් එයා ගොඩාක් මානසික වැටලා ඉන්නේ. ඉතින් මම ඔකට උත්තරයක් හොයලා දෙන්න කියලා මට මන් දන්නේ අද මේ ප්‍රෝග්‍රෑම් එක බලනවාද කියලා යම්මි. මම හිතන ශහනක්කේ ඒ වගේ ප්‍රශ්න තව බලන් ඉන්න ඕන තරම් කට්ටියට ඇති පොඩ්ඩක්. මෙහෙමයි මිත්‍ය විශ්වාසය කියන එක හරි භයානක දෙයක්. අපි එක ඔළුවට ගත්තොත් එහෙම හරිම භයානකයි. ඔක හඳහනම පස්සේ දුවන්න ගියොත් එහෙම ජීවිතේම විනාශ වෙනවා. ඒක නිසා ඔය මිත්‍ය විශ්වාසයන් පස්සේ යන්න එපා. පංගුවක් අයගෙන සෙම අපල. ඒක නිසා අපි මේක පාට වෙනස් වෙලා කියලා ඉවරලා. හැබැයි මම ඔය අම්මට ඒ වගේම ඔය බලන් ඉන්න ඇයට පුංචි උපදේශයක් දෙන්න. චුට්ටක් කොලෙස්ටරෝල් චෙක් කරලා බලන්නකෝ. සමහරක් වෙලාවට කොලෙස්ටරෝල් තියෙනකොටත් ඔය ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම හෝමෝන් අන්බැලන්ස් වෙනකොට ඔය ප්‍රශ්න ඇති වෙනවා. නැත්නම් ඔය අපල එහෙම නැත්නම් මේ සෙම මේ දේවල් ගැන ඒ තරම් විශ්වාසයක් තබන්න එපා. මොකද මිත්‍යාව මිත්‍යාවමයි. ඒ තුළ සත්‍ය ගැබ් වෙලා නැහැ. ඒක නිසා සත්‍ය තුලත් එක්ක ජීවත් වෙන්න එකක් අපි මොනතරම් දේවල් ඔබට දුන්නත් මොනතරම් දේවල් ඔබට කියලා දුන්නත් මේක හදන්න බෑ අපිට. ඒක නිසා ඔබේ මනස හරින් තියාගන්න හදවතට එකඟ වැඩ කටයුතු කරන්න. එතකොට හැම දෙයක්ම සාර්ථක වෙවි. වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා පැහැය වෙනස් වෙලා මොකද මග ළඟත් ක්ලයින්ට් කෙනෙක් ආවා. මම එයාට කිව්වා චුට්ටක් කොලෙස්ටරෝල් චෙක් කරලා බලන්න. ඊට පස්සේ ආවට කතා කරලා කිව්වා අනේ බලන්නක ඇත්තනේ මට කොලෙස්ටරෝල් හයි නේ කියලා ඉවල බලපුවාම. ඒක නිසා රූපලා දැනුමත් එක්ක අපේ දැනුම ටිකක් වැඩිපුර තියෙනවා. ඒක නිසා දන්න දෙයක් ගැන කියලා දෙන්න ඔබට චුට්ටක් චෙක් කරලා බලන්න ඔබේ සෞඛ්‍යම පැත්ත කොහොමද කියලා. එතකොට ඔකට හේතු හොයාගන්න පුළුවන් වෙයි. හොඳයි. ඉතින් සඳනි දැන් අපි කලින් කතා කරා ගොඩක් තරුණ පිරිස් මේ නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. අපිට ගැටලුවක් යොමු කරලා තිනවා ලෙමන් ඩේ ක්‍රීම් එකයි OV වැනිෂින් එකයිලු ඇය පාවිච්චි කරන්නේ OV ලෙමන් ෆේස් වොෂ් එකෙන් මුහුණ සෝදනවලු සෑහෙන පැහැපත් වෙලා තියෙනවලු. OV කොඩ්රෝස් එක ගත්තොත් මේ පැහැය තව වැඩි වෙනවද කියලා අහනවා. දැන් වැනිෂින් එක නැවැත්තුවට කමක් නැද්ද කියලා අහනවා. හැබැයි අපිට නමක් නම් සඳහන් කරලා නැහැ. ඔව් මෙහෙමයි. වැනිෂින් ක්‍රීම් එක නවත්තන්න එපා. සහ කොඩ්රෝස් එක භාවිතා කරන්න පටන් ගන්න. ඔයාට දැන් ඔය ලැබිච්ච පැහැය තව වැඩි දියුණු වෙමින් ලැබිච්ච පැහැය ආරක්ෂා වීමක් තමයි කොඩ්රෝස් එකෙන් කරන්නේ. මොකද අපේ මුළු ඇඟම මුළු හැමම එකම ටෝන් එකට එකම පාටකට ගන්න පුළුවන්. එකම බලය තියෙන අපේ ප්‍රොඩක්ට්ස් වලින් තියෙන ඔක්කොගෙම ඕවි කොඩ්රෝස් එකට. ඒක මම සහතික කරන දෙයක්. කවුරුත් දෙක හැමාරක් විසින් මම මේ විශ්වාසය ඒ විදිහටම මම දන්නවා. ඉතින් වැනිෂින් ක්‍රීම් එක නවත්තන්න එපා. මොකද මම කලිනුත් මගේ දස්කුත් කිව්වා වැනිෂින් ක්‍රීම් එක කියන්නේ අපේ රාත්‍රියට තමයි අපේ හැම ගොඩක් ඇක්ටිව් වෙන්නේ නේද? ඉතින් දෙන්න පුළුවන් හොඳම පෝෂණ අපි රැයට තමයි දෙන්න ඕනේ හැමට. ඉතින් වැනිෂින් ක්‍රීම් එක භාවිතා කරන්න තියෙන රැයට ඒක නවත්තන්න එපා. හොඳයි. ඉතින් ප්‍රශ්නවලට ගැටලුවලට ලොකු ඉඩකඩක් දීලා තියෙනවා වැඩසටහනේ. ඒකට විශේෂ හේතුව තියෙන්නේ නිෂ්පාදන පෙළත් එක්ක බොහෝ පිරිසක් එකතු වෙලා ඉන්නවා කියන්නේ ප්‍රශ්න ගැටලු අනිවාර්යයෙන්ම වැඩි වෙන්නට පුළුවන්. ඉතින් ඔවි නිෂ්පාදන පෙළ පිළිබඳ මේ විදිහට කතා කරගෙන ඉන්නකොට ජනිතා වත්තල ඉඳන් ගැටලුවක් යොමු කරනවා. මගේ දුවගේ වයස අවුරුදු 18යි කියලා සඳහන් කළා තියෙනවා ශේහාන. වයිට්නින් කැප්සූල් එකක් බොන්න අරන් මාස දෙකක් ගත වුණාලු. හොඳටම ගෙඩි ඇවිල්ලා තියෙනවලු මුහුණේ. මම ඉක්මනට නැවැත්තුවලු. එයාට කොඩ්රෝස් එක ගන්න ඕනේද? ඕවි ආලේපන වලින් ඒවා අඩු වෙන්නේ නැද්ද? මොකද ඕවි කොඩ්රෝස් එකත් මට දැන් එයාට දෙන්න බයයිලු. ඔව් මෙහෙමයි. අවුරුදු 19ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කන ආහාර වල රටාව වෙනස් වෙන කාලෙමේ. නැත්තම් සාමාන්‍යයෙන් අවුරුදු 19 20 විතර වෙනකන් අර අපි කියන්නේ අපි කන ආහාර වලින් ලැබෙන මේවක එනර්ජි එක හොඳටම ඇති කියලා ඉවර වෙලා. ඒ දැන් ඔබගේ දුව අරගෙන තියෙන මේ කැප්සූල් එකෙන් තියෙන විනාශය ඔබේ ඇස් දෙකටම පේන ඇති. ඒ නිසා මාවක් විදිහට ඔබ බය වෙන එක සාධාරණයි. මොකද මමත් මාවක් මගේ දුවගේ මූණට අවලස්සන කෙනෙක් එකතු වුණොත් එහෙම ඒක මට දරාගන්න බැරි දුකක්. ඒක ලොකු බයක්. ඒක නිසා ඔබේ බය සාධාරණයි. මම ඔයා කියන්නේ මකට මමත් දරුවෝ දෙන්නේ ගියම්ම කෙනෙක්. මම හරි ආසයි ආදරේ දරුවන්ට. ඒ වගේම තමයි දරුවන්ගේ ජීවිත විනාශ වෙනවට මම කවදාවත් කැමති නැහැ. ඕනම තැනක දරුවෙකුට අසාධාරණයක් සිද්ධ වෙනවා නම් මම ඕන තැනම කතා කරලා තියෙන කෙනෙක්, කතා කරන අම්මා කෙනෙක්. ඒක උඟාක් අය දන්න බලන් ඉන්න අය උනත් කියයි අර ශ්‍රේහාන කියන්නේ සහතික ඇත්ත මේ වගේ තැනකද ශ්‍රේහාන කතා කරලා තියෙනවා කියලා. එහෙම කෙනෙක් මම. ඒක නිසා බය වෙන්න එපා. ඔබේ දරුවාට අද ඉඳන් පාවිච්චි කරන්න දෙන කොඩ්රෝස් එකකට හේතුව තමයි කොඩ්ලිවර් ඔයිල් ඉවිනින් පිම්බ්‍රෝස් සමග බෙහෙත් නෙල්ලි. ඔය විෂ මර්ධන කිරීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා. බෙහෙත් නෙල්ලි, කෝමාරිකා, ගොටුකොළ, ඒ වගේම තමයි ඉන්දියන් බ්ලූබෙරි, ඒ වගේම තමයි පැහැ ඔබේ සැරයට ලැබෙන ස්වභාවිකවයි පැහැ ලබා දෙන්නේ. ඒකේ ප්‍රධානම හේතුව තමයි මේ ලුටේන් අඩංගු වෙලා තියෙන අර ආහාරවල පැහැ ලබා දෙන්නේ. අපි ගත්තොත් එහෙම වට්ටක්කා, කැරට් ඔය වගේ දේවල් වගේ පළතුරු වල පැහැ ලබා දෙන ලුටේන් මෙහි ඉන්න. ඒ නිසා ස්වභාවික අමුද්‍රව්‍යය මේ සියල්ලම තියෙන. බය නැතුව පාවිච්චි කරන්න දෙන්න. ඔය තියෙන ආසාධන සත්ව අනිවාර්යෙන් හරියාවි. හරි ගිහිල්ලා බොහොම හොඳ සුන්දර පෙනුමක් ලැබෙවි. දුවක් කියන්නේ ආභරණයක්, ඒ වගේම ගෞරවයක්. ඒ ගෞරවය ආභරණය රැක ගන්න දුවලත් දෙගෙන ගන්න ඕනේ හරියාකාර නිෂ්පාදනයක් තෝරගෙන.
හොඳයි ඉතින් දිලිනි හංසිකා කඩවත ඉඳන් සඳන ගැටලුවක් යොමු කරනවා අක්කේ මම එක එක වයිට්නින් ක්‍රීම් ගාලා මුහුණ සුදුයිලු හැබැයි බෙල්ලයි අතුයි කළුයිලු ඒකට කොඩ්රොස් එක ගත්තොත් හරියයිද කියලා අහනවා ඔව් ඉතින් ඇත්තනේ මොකද ඔය කියන වයිට්නින් එක මුළු ඇඟෙම ගන්න බෑනේ දැන් මම අහලා තියෙනවා දැන් ගොඩක් ඒ වගේවත් තියෙනවා ඉතින් මුළු ඇඟටම වයිට්නින් මම දන්නේ කොහෙන් අතර වේද කියලා බ්ලීච් කරනවා ඔව් මම හිතාගන්න බෑ මොකද මම දන්නවා ඇති මම ගොඩක් අය ඇඳුරනා ඉන්නවා කියන්නේ මට හිතා ගන්න බෑ මේ කලින් දැකපු කෙනාද කියලා. ඒ කියන්නේ ඇගේ ෆීචර්ස් පේන්නේ නැහැ. ඒ තරම් අර තියෙන බ්ලීචින් ක්‍රීම් එකේ තියෙන අර පවර් එක වැඩි. ඒ කියන්නේ අර ලස්සනට තියෙන ෆීචර්ස් එක පේන්නේ නැහැ කියන එක හරිම ලොකු ඛේදවාසකයක්. මෙතනදී අහලා තියෙන්නේ මොකද්ද? ඇයි අහලා තියෙන්නේ වයිට්නින් ක්‍රීම් එක ගාලා මූණ සුදුයිලු බෙල්ලයි අත් කකුල් කළා. කොඩ්රොස් එක ඒකට හරියද කියලා අනිවාර්යයෙන්ම මෙහෙම හැබැයි ටික කාලයක් යයි. මොකද මම හැමදාමත් කියනවා ගොඩාක් අය අපිට ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඔය වැරදි දේවල් භාවිතා කරලා කොඩ්රොස් එක අරන් සතියෙන් දෙකෙන් අපිට කියනවා මේ අනේ මේ මට කිසිම ප්‍රතිඵලයක් නැහැනේ එහෙමයි කියලා. මෙහෙම ඉතින් තමන්ගේ හැමතෙම ගැළපෙන්නේ නැති දෙයක් භාවිතා කරලා හරි දෙයකට කියන්නේ ඕන බෙහෙතක් වුණත් එහෙමයි නේ අපිට ටික කාලයක් යනවා ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඉතින් වැරදි දෙයක් භාවිතා කරලා අපේ පැත්තට ඇවිල්ලා ඉක්මන් ප්‍රතිඵල නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකද ඕවි කියන්නේ ඕවි කොඩ්රොස් ගැන විශේෂයෙන් කතා කරොත් ඉක්මන් ප්‍රතිඵල දෙන දෙයක් නෙවෙයි. ඉක්මන් කොට යක්ක කියනවා වගේ. ඉතින් මට හරි ප්‍රතිඵලයක් ලැබෙන ඕවි කොඩ්රොස් එකේ මාස 3ක් ගියා. නමුත් දැන් අපිත් එක්ක කතා කරන ගොඩක් අය කියන මාස 2කින් මාස 1කමාරෙන් ඒගොල්ලන්ට ප්‍රතිඵල හම්බුනා කියලා. ඉතින් ඔයාට නම් ටික කාලයක් ඇයි මොකද ඇගේ මූණ සුදු එහෙන් පිළිගන්නවනේ. ඉතින් පොඩි කාලයක් දෙන්න ඔයා ඔයාගේ අභ්‍යන්තරයේ හැමින් පෝෂණය කරගෙන එන්න. ඔයාට මුලින්ම මම හිතන්නේ බ්ලීච් වෙච්ච ඔක්කොම අයමත් හැම සුවපත් වෙන්න ඕනේ. ඉතින් මාස 3ක් විතර ඉවසන්. ඔය ඒ වගේම චූටි වෙලාව දෙන ඉස්සෙල්ලා අම්මා කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණානේ පිම්පල්ස් දැන් තියෙනවා මොන මොකද කරන්න කියලා. ඔවි එකේ ඔව් පිම්පල්ස් තියෙනවා නම් ඔබේ දුවගේ හැමට අනිවාර්යයෙන්ම හැම අණුව අපිට කතා කරලා අහන්න ෆේස් වොෂ් එක අපි කියන්න. ක්ලෝ ජෙල් එක විතරක් රෑට ගන්න මුහුණ පිම්පල්ස් උඩ. අර මං කිව්වා වගේ කොඩ්රොස් එක බොන්න දෙන්න කිසිම බයක් නැතුව මට සති දෙකකින් තුනකින් වගේ කෝල් එකක් දෙන්නකෝ. කොහොමද විස්තර කියලා බලන්න. හොඳයි ඉතින් අපි බලාපොරොත්තු වෙමු ඉදිරියේදී ඇය මේ නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඇයගේ දුවට මේ දේවල් බාර දීලා ප්‍රතිඵලයක් ලැබයි කියලා අපි බලාපොරොත්තු වෙමු. එතකොට අපිත් එක්ක මෙතනල කතා කරන්න පුළුවන්. අපිත් එක්ක දැන් එකතු වෙන ගොඩාක් අය ඕවේ භාවිතා කරලා ගලන්ට ලැබුණු ප්‍රතිඵලත් ගැන කතා කරන්න. ඉතින් අපි කැමති එහෙම ප්‍රතිඵල ලැබිලා අපිත් එක්ක කතා කරන්න. ඕ හොඳයි. ඉතින් තවත් ගැටලුවකට යමු. ශේහාන චාන්දනි ලිවේරා වස්කඩුවෙන් කියනවා මගේ වයස අවුරුදු 48යි. pigmentations.nahayamedahariye තියනවා. කොඩ්රොස් එකක් ගන්නවලු. ඒත් එක්කම ගතයුතු ආලේපන අතර මම වයස අවුරුදු 48ක් නිසා ඕවි රෝස් ෆේස් වොෂ් එක ඒ වගේම ඕවි හනි ඩේ ක්‍රීම් එක දානවලු. රෑට ඔවි ජොජෝබා එක වෙනුවට ඔවි වැනිෂින් එක දැම්මට කමක් නැද්ද කියලා අහනවා. ඔව් වැනිෂින් එක දැම්මයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වැනිෂින් එක මොෂ් එක තියෙනවා. අපි කියන්නේ වයසත් එක්ක අරුද 48ක් කියවම අපි ජොජෝබා එකත් කිසි බයක් වෙන්න එපා. මොකද ජොජෝබා එකේ මල්බෙරි රෝස් බෙරි සමග විටමින් සී අඩංගු වෙලා තියෙන අනිවාර්යම පැහැය කියන එක ওই දුරු වර්ණ වීම කියන එක අනිවාර්යෙන් අඩු වෙනවා. මොකද පිග්මන්ටේෂන් එකක් එන්නේ මෙහෙම අධික ලෙස අද පිච්චිලා හෙට ඉරු එහෙරු වලින් හෙටත් පිච්චිලා අනිද්ද පිච්චිලා ඊළඟට එන්නේ සන්බර්න් එක පිග්මන්ටේෂන් එකක් බවට පත් වෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ටික කාලයක් කොඩ්රොස් එක බොනකොට ඔය කියන දේවල් ඔබ පාවිච්චි කරගෙන යනකොට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙයි. හැබැයි ටික කාලයක් කියයි. දැන් මම අද මාව දැක්කම හුඟක් අය කියන දෙයක් තමයි දැන් මම සාමාන්‍යයෙන් ස්ටික් පාවිච්චි කරන්නේ නැහැ. මේ කප් එකට චුට්ටක් බේස් එක ගන්න පවුඩර් ගත්තා. මගේ ස්කින් එක හොඳට තියෙනවා. ඉතින් හුඟක් අය හනවා කොහොමද ඉන්නේ? මේ මම අවුරුදු 4ක් 5ක් තිස්සේ කොඩ්රොස් එකත් එක්ක බැඳිලා ඉඳලා තමයි අද මේ විදිහට ඇවිල්ලා දැන් මේ ළඟදි Facebook එකේ ෆොටෝ එකක් දැම්මම කියලා තිබුණා. ඔයාගේ වයස යන්නේ රිවර්ස් එකටද කියලා ඉවර වෙලා. ඉතින් මට හරි සතුටුයි එහෙම දේවල් අහනකොට. මොකද මම ඉස්සර හිටියට වඩා යන් ලුකින් දැන් ඉන්නවා කියලා. ඒකට හේතුව තමයි අවුරුදු ගාන තිස්සේ පාවිච්චි කරගෙන ඇවිල්ලා තියෙන එක. ඒ නිසා මාසයක් දෙකක් පාවිච්චි කරලා අනේ මිස් බලන්නකොට මට තාම නැහැ නේ කියලා. මේවා මේ දෙවිවරු නෙමෙයි යන්නේ. එකපාර මෙහෙම වෙනස් කරන්න පුළුවන්. ඒක බ්ලීචුනුත් නෙමෙයි. මේවා මේ අහිතකර වයිට්න් දේවලුත් නෙමෙයි. ඒ නිසා හරිම නැචරල්. ඉතින් නැචරල් දෙයක් පාවිච්චි කරනකොට ටික කාලයක් යන ඉවසන්න. එතකොට ඔබටත් මම වගේම ලස්සනට ඉන්න පුළුවන් වේවා. අවුරුදු 48 කියලා කවුරුත් කියන එකක් නැහැ. තව ටිකක් අවුරුද්දක් විතර පාවිච්චි කරලා බලන්න කට්ටිය හයි ඔයාට දැන් 40ක් වගේනේ පේන්නේ කියලා. අනිවාර්යෙන්ම ආයිදී. හොඳයි ඉතින් සඳනි තවත් ගැටලුවකට යමු. හේමි නිශානි නවගමුවෙන් කියනවා අක්කේ වා නිතරම කියනවා නේද පිම්පල්ස් වලට ඔවි ක්ලෝජෙල් එක ගන්න කියලා. එතකොට අර ඉස්සොරි නිසා නලලේන පොඩි ගෙඩිවලටත් ඒක ආන්සර් කරයිද? මගේ කසින් අංගි කෙනෙක්ගේ මූණේ තිබුණා ලොකු රෝස පාට සහ කහ පාට තරමක විශාල කුරුලා. ඒවා සියල්ලම නම් මේකෙන් නැති වුණා. මට බය මේ වගේ ඒවා ගාලා ඒක වැඩි වෙයිද කියලා. ඉතමත් කෙටියෙන් අපිට පිළිතුරක් ලබා දෙන්න. මම හිතන්නේ මොකද නලලේ වුණත් ඉස්සොරි නිසා
එන්න පිම්පස් මොකද අක්ක කේශ අලංකාර ශිල්පියන් විදිහට එක ගොඩක්ම දන්න දෙයක් වෙන්නේ නැති ඉස්සර කියන්නේ ඇත්තම ලොකු බරපතල දෙයක් අපේ මූණට. ඉතින් ඔය නල්ල එන්නේ පිම්පස් මත අනිවාර්යම ක්ලෝජර් එක භාවිත කරන රාත්‍රියට හැමට ගලපෙන ෆේස් වොෂ් එක භාවිත කරන හැම පිරිසිදු කර ගන්න අනිවාර්යම ඔය කියන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. කොඩ්රෝස් එකක් මතක තුව ගන්න. අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න හැමදාමත් වගේ මේ සුන්දර ගමන් මාර්ගයේ අදත් අපි මේ අයව එකතු කරගෙන යන්න ඕන කරුණු කාරණා පැහැදිලි කරා. 0716856686 කියන දුරකථන අංකයට, ඒ වගේම 0716856736 කියන දුරකථන අංකයට කතා කරන්න WhatsApp මාර්ගයෙන් ඔබට තොරතුරු එවන්න පුළුවන්. ෆෙරසස් රෙමඩිස් පුත්කලික සමාගම පිරිවෙන පාර පානදුර කියන ලිපිනයට ලියන්නට හැකියාව තියෙනවා. Facebook මාර්ගය හරහා, YouTube හරහා මේ වැඩසටහන් නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් කතා බහට අද දවසේදීත් එකතු වුණා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය ශිහානා පෙරේරා සමගින් රංගන ශිල්පිනිය සඳනි පතිරණගේ. ආයුබෝවන් දෙදෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ආරාධනා කරනවා එකතුලා ඉන්නට කියලා ස්වර්ණවාහිනිය අපත් සමගින්.